आर्थिक संवर्धन अमात्यांशय मोनरागल नियंगेन पीडावट पत् जनतावट रुपयाल 2500 बेगिन नियंग आधार लबादीम गेन समाजे दडि कथा बहक केति उना किसे वेदा तेम सहनाधार लबा गेनीमट पेमिनेन लेस ईए मोनरागल जनतावट देनुम दी तिबुनद नियंग सहनाधार लबादीम अदट काल तेबुना ई अनुव अद विशाल पिरसक नियंग सहनाधार लबा गेनीमे अरमुनिन प्रादेशीय लेखाम कार्यालय वित पेमिन सिटी अयुरु අපට දක්නට ලැබුණා. නමුත් ඔවුන් බොහෝ දිනකට මේ ආධාර ලැබී නැහැ. ඊට හේතුව චන්දහිමි නාමලේඛනයේ සඳහන් ගෘහ මූලිකයා පැමිණීම අනිවාර්ය කර තිබීමයි. ඒ නයි ඔක්කොම යවනවා අප ගෘහ මූලිකට එන්න කියලා. දැන් හමුදාව ඉන්න එන්නේ කොහමද? අපේ මහත්තයා කොළඹ ඉන්නේ එහන්ට දෙන්න බැහැ. ඉතින් චන්ද නාමලේඛනයේ බලන්න අපි අස්සන ගහලා අපි බිරිඳ ගත්තා නම් ආයේ දෙපාරක් යන්න බෑනේ. අය සියයි පඩිය දෙන්නේ දවසට. ඒක නතර කළානේ මගේ මහත්තයා ආවේ. එමේ එමා උදේම චන්ද දානවා. මෙයාට ඇයි දෙන්න බෑ කියන්නේ? එනවා අපේ ගෙදර නම දෙනානේ චන්ද දාන්න එපා කියලා අපි කියනවා ගෙදර කියලා. ගෑනු අය චන්ද දාන්න යන්න පුළුවන් නා. ඔය ගෑනු මේ මනුස්සයර ඔබ දෙන්න බැරි කමයි. කියන චන්ද නැති නෝ කිව්. මේ අතර හඳපානාගල රන්දෙනි ගොඩේ අය සමිති ශාලාවේදී නියං ආධාර ගන්න උදේ ඉඳන් හවස 6 විතර වෙනකන් කට්ටිය පොලිමේ හිටියා. කොටසකට ආධාර නොදී නිලධාරීන් සවස යන්න ගිය වෙලාවේ ඇති වුණු උණුසුම් තත්ත්වය පාලනය කරන්න පොලිසියත් ආවා. මොනරාගල නියං ආධාර බෙදීමේ ගැටලු ගැන මැතිවරණ කොමසාරිස් වරයාටද අද පැමිණිලි ලැබී තිබුණා. අද මේ වෙලාව වෙනකොට ලිඛිත පැමිණිලි ලැබිලා තිනවා 10 සංඛ්‍යාව. ඒකම දුරකථන හරහා ලැබුණු පණිවිඩයක් තිනවා. මේ පණිවිඩ වලින් පෙනී යන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු නොකරන අපේ දේශපාලනඥයන් තමන්ගේ ප්‍රචාරක කටයුතු මේක මුවාවෙන් කරගන්න බලනවා කියන එක. ඒ සම්බන්ධයෙන් මා දැනුවත් කරලා තිනවා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාත් දිසාපතිවරයාත් වහාම ක්‍රියා කරන්න. මොකද ඡන්දේ දවසේ වගේ නිරන්තරයෙන්ම පැමිණිලි එන්න පටන් ගන්නවා. මෙහිදී සිදුවන අසාධාරණයන් නිවැරදි කිරීම සඳහා මැදිහත් විය යුත්තේ කවුරුන්ද යන්නගෙන අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළා. ඇත්තටම මේක අගතියටපත් වෙන පාර්ශ්ව තමයි කරන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට මේ අසාධාරණ බෙදෙන යෝජනා කරපු එක නැවැත්තුවම ඒ ප්‍රදේශයේ ගොවියෝනේ අධිකරණයට ගියේ නැතුව ආර්ථික සංවර්ධන මාසන්තිය ලේකම්වරයා ගිහිල්ලා නඩුවක් දැම්මේ නැහැ නේ. මැතිවරණ කොමසාරිස් මට මේක බෙදන්න ඉපෙනවා එපා කියනවා කියලා. එතකොට මහිම වරදක් වෙනවා නම් අගතියටපත් වෙන කෙනෙක් තමයි අධිකරණයට යන්න ඕනේ. මැතිවරණ කොමසාරිස් යන්න ඕනේ නැහැ නේ කිච්චියපදී.